අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ අපේ ප්‍රොඩක්ට් එකක් කොහොමද අප්ඩේට් කරගන්න කියලා. අපි දැන් ඉන්නේ අපේ සෙලර් ස්ටෝර් එකේ. ඒ කියන්නේ අපේ my products page එකේ. මේකේ අපිට products බලා ගන්න පුළුවන් මේ විදිහට. මේ products වල කාඩ් එකේ අපිට මෙතන අප්ඩේට් කියලා බටන් එකක් තියෙනවා. අපි අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරපුවාම අපි අපේ ප්‍රොඩක්ට් එක අප්ඩේට් කරන්නකට අදාළ page එකට අරගෙන යනවා. මේ page එකේ design එකත් අපේ ad product කියන page එකේ design එකට සමානයි. අපි දැන් මේ product එකේ update එකක් කරගෙන බලමු. කොහොමද ඒක database එකේ save වෙන්නේ කියලායි. අප්ඩේට් කරාට පස්සේ response එක මොකක්ද කියලායි බලන්න. අපිට මේකෙදී අප්ඩේට් කරගන්න දෙන්නේ අපේ title එක, ඒ වගේම delivery cost එක, product එකේ description එක සහ product එකේ image එක විතරයි. මම මෙතනදී title එකට black කියලා කොටසක් එකතු කරා. ඒ වගේම අපේ product description එක මේ විදිහට එකතු කරා. ඊට පස්සේ මේ විදිහට product එකේ image තුනක් add කරගත්තා. අපිට මෙතනදී අන්තිමේට button එකක් බලා ගන්න පුළුවන් update product කියලා. අපි ඒක click කරගෙන බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ විදිහට අපිට alert එකක් එනවා product has been updated කියලා. අපි මේක okay කරලා බලමු. ओके डेटाबेस डेटाबेस ओपन कर प्रोडक्ट अपडेट कर टाइटल बला ब्लैक मेक अपडेटो मम्मी डिस्क्रिप्शन अपडेट कर डिस्क्रिप्शन ඒ වගේම අපි මේ ප්‍රොඩක්ට් එකට ඉමේජස් තුනක් ඇඩ් කරගත්තා. අපි ඒක බලන්න අපේ ප්‍රොඩක්ට් ඉමේජස් කියන ටේබල් එකට ගිහින් බලමු. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි දැන් අප්ඩේට් කරපු ඉමේජස් තුන ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේක කොහොමද අපි කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මේ විදිහට අපි අප්ඩේට් ප්‍රොඩක්ට් කියන අපේ කෝඩ් එක ඕපන් කරගත්තා. මේකදී අපි මුලින්ම අපේ සෙෂන් එක මේ විදිහට ස්ටාර්ට් කරලා තිනවා. ඊට පස්සේ අපේ කනෙක්ෂන් එක ලෝඩ් කරගෙන තිනවා. ඊට පස්සේ අපි බලලා තිනවා මෙතනින් අපේ සෙෂන් එකේ යූසර් කෙනෙක් ඉන්නවද කියලා. එහෙම ඉන්නා නම් ඊට පස්සේ අපි බලලා තිනවා අපේ සෙෂන් එකට ප්‍රොඩක්ට් එකක් තියෙනවද කියලා. ඒ දෙකම තිබ්බොත් අපි කියලා තිනවා මේ විදිහට අපේ ඩිසයින් එක පෙන්වන්න කියලා. අපි ඊළඟට කරලා තියෙන්නේ අපේ කැටගරි එක පෙන්වන්න තැනට ඩේටාබේස් එකට කෝරේ එකක් යවලා තිනවා මේ විදිහට. මේ කෝරේ එක පාවිච්චි කරලා අපේ කැටගරිස් ටික මේ විදිහට ලෝඩ් කරගෙන තිනවා. ඊට පස්සේ අපි මෙතනින් කැටගරි එකේ නේම් එක මේ විදිහට view කරගෙන තිනවා. අපි මේ කැටගරි නේම් එක view කරගත්තට මේක අප්ඩේට් කරගන්න බෑ අපිට. ඒකට හේතුව අපි මෙතනින් disable කියලා දීලා තියෙන හින්දා. අපි මේ කැටගරි එක හදාගත්ත විදිහටම අපේ බ්‍රෑන්ඩ් එක, ඒ වගේම මොඩල් එක අදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් අපේ ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක මේ විදිහට ලෝඩ් කරගෙන තියෙනවා. අපිට ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක අප්ඩේට් කරන්න ඕන හින්දා අපි මෙතනින් ID එකකුත් දීලා තියෙනවා T කියලා. ඊළඟට අපි මෙතනින් අපේ කන්ඩිෂන් එක ලෝඩ් කරගෙන තියෙනවා. අපිට කන්ඩිෂන් එකත් අප්ඩේට් කරන්න අවස්ථාවක් නැහැ මේකෙදී. මේකෙදිත් අපි disable කියලා ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා තියෙන හින්දා අපි කලර් එක ඊළඟට ලෝඩ් කරගෙන තියෙනවා මේ විදිහට. කලර් එක ලෝඩ් කරගත්තත් අපි ඒකත් අප්ඩේට් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ හින්දා ඒකත් අපි මේ විදිහට ඩිසේබල් කරලා තියෙනවා. ඊළඟට තියෙන අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොන්ටිටි එක අපි කොට එකේ ක්වොන්ටිටි එක අප්ඩේට් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. අපි ඒකට මේ විදිහට වැලියු එකක් දීලා තියෙනවා PHP ස්ක්‍රිප්ට් එකක් ඇතුලේ. ඊට පස්සේ අපි ඒක අප්ඩේට් කරන හින්දා මේ විදිහට ID එකකුත් දීලා තියෙනවා Q කියලා. ඊළඟට මේ cost per item කියන එකත් අපි මේ විදිහට ලෝඩ් කරගෙන තියෙනවා. අපිට ඒකත් අප්ඩේට් කරන්න අවස්ථාවක් නැහැ. ඒකත් අපි මේ විදිහට ඩිසේබල් කරගෙන තියෙනවා. ඊළඟට අපේ ඩිලිවරි කෝස්ට් එක අපි අප්ඩේට් කරනවා. ඒ හින්දා අපි මෙතනින් PHP ස්ක්‍රිප්ට් එක ඇතුලේ ඒකේ වැලියු එක මේ විදිහට ලෝඩ් කරගෙන තියෙනවා. මුලින් අපි දැක්කේ ඩිලිවරි ෆී කොලම්බෝ කියන එක. අපි ඒකට අප්ඩේට් කරන හින්දා මෙතනින් ඒකට වැලියු එකක් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඩිලිවරි ෆී අදර් කියන එකට අදාළ වැලියු එක. ඒක අපි PHP ස්ක්‍රිප්ට් එක ඇතුලේ මේ විදිහට ඇඩ් කරලා ඒකත් අපි අප්ඩේට් කරන හින්දා ඒකටත් මේ විදිහට ID එකක් දීලා තිනවා. ඊළඟට අපේ ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක අප්ඩේට් කරන්න අවස්ථාවක් දීලා තිනවා. ඒ හින්දා අපි ඒකටත් මේ විදිහට ID එකක් දීලා ඒකේ වැලියු එකක් මේ විදිහට ලෝඩ් කරගෙන තිනවා. අපේ ඉමේජස් ඇඩ් කරන පාට් එකට ගියාම ඉමේජස් අප්ලෝඩ් කරන මේ විදිහට array එකක් හදාගෙන තිනවා. ඊට පස්සේ array එකට අපි මේ විදිහට default images ටික දීලා තිනවා. ඊට අමතරව අපි මෙතනින් database එකට query එකක් යවලා තිනවා product ID එකට සමාන ID එකක් තියෙන product එක අපිට අරන් දෙන්න කියලා. ඒකේ result set එක අපි විදිහට වේරියබල් එකකට assign කරලා තිනවා. ඊට පස්සේ ඒකේ num rows ගන්න අරගෙන අපි ඊට පස්සේ image number කියන වේරියබල් එක for loop එකකට දාලා අපේ images ටික load කරලා තිනවා. එහෙම images ටික අපි එක එක image එකේ image tag එකේ මේ විදිහට අපි load කරගෙන තිනවා. අපි ඊට පස්සේ ඒවටත් මේ විදිහට එකින් එකට IDs පාවිච්චි කරලා තිනවා. මොකද images ටික update කරන්න පුළුවන් හින්දා. ඊට පස්සේ අපි අන්තිමේට දැක්ක update product කියලා button එකක් තිනවා. මේ button එක click කරපුවම තමයි අපේ products ටික සේරම update වෙන්නේ. මේකෙදී අපි ෆන්ක්ෂන් එකක් රිස්ටාර්ට් කරලා තිනු අප්ඩේට් ප්‍රොඩක්ට් කියලා. ඒක අපි ඔන් ක්ලික් එක දිහට තමයි දීලා තියෙන්නේ. අපි ඊළඟට බලමු මේ අප්ඩේට් ප්‍රොඩක්ට් කියන ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ අපි අප්ඩේට් ප්‍රොඩක්ට් කියන ෆන්ක්ෂන් එක. මේකෙදී අපි IDs දීලා තිබ්බා අපේ ටයිටල් එකට.
අපේ quantity එකට delivery fee Colombo එකට delivery fee out of Colombo එකට සහ description එකට ඒ වගේම අපි image එකටත් මේ විදිහට ID එකක් දීලා තියෙනවා අපි ඒවා මේ විදිහට අල්ලගෙන ඒවා වෙන වෙනම variables වලට මේ විදිහට assign කරගෙන තියෙනවා ඊට පස්සේ අපි form data එකක් මේ විදිහට හදාගෙන ඒ අපි අල්ලගත්ත IDs ටික මේ විදිහට append කරගෙන තියෙනවා ඒ වගේම අපි අපේ file count එක මේ විදිහට පාවිච්චි කරලා ඒකෙන් for loop එකක් run කරගෙන images ටික මේ විදිහට append කරගෙන තියෙනවා ඊට පස්සේ අපි ajax request එක පාවිච්චි කරලා අපේ server එකට මේ විදිහට request එකක් යවාගෙන තියෙනවා අපි ඒක යවන්න කියලා තියෙන්නේ post method එකෙන් ඒ වගේම අපි request එක යවන්නේ update process.php කියන file එකට අපි ඊළඟට බලමු update process.php කියන එකේ කොහොමද අපි වැඩ ටික කරගෙන තියෙන්නේ කියලා. මෙතනදී අපි ඉස්සරවම අපේ session එක start කරගෙන අපේ connection එක මේ විදිහට load කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් බලලා දිනවා අපේ session එකේ product එකක් තියෙනවද කියලා. එහෙනම් product එකක් තියෙනවා නම් අපි ඒක PID කියලා variable එකකින් මේ විදිහට assign කරගෙන තියෙනවා. ඒ වගේම අපේ request එකෙන් එපු data ටිකත් මේ විදිහට අල්ලගෙන ඒවත් වෙන වෙනම variables වලට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී update query එකක් යවලා දිනවා අපේ product table එකට. අපේ title එක quantity එක delivery fee Colombo එක delivery fee අදායක සහ description එකට අපි ඒකෙදි පාවිච්චි කරන්න අපේ PID කියන එක ඊට පස්සේ මේ database එකෙන් මේක update වුණාම අපි මෙතනින් alert එකක් එන්න දීලා තියෙනවා product has been updated කියලා ඊට පස්සේ මෙතනදී images ගන්න size of කියන function එක පාවිච්චි කරලා අරගෙන තියෙනවා ඊට පස්සේ අපේ length එක පාවිච්චි කරලා මෙතනින් අපි if එකක් start කරලා තිනවා ඒ if එක ඇතුලේදී අපි අපේ කලින් product images තියනවා නම් ඒවා delete කරන්න කියලා query එකක් මේ විදිහට දීලා තිනවා ඒ වගේම අපි අපේ image එකේ extension එක හදාගෙන තිනවා array එකක් ඇතුලේ අපි ඊට පස්සේ මෙතනින් අපේ images ටික load කරගෙන තිනවා ඊට පස්සේ අපි මෙතනින් බලලා තිනවා අපේ files කියන array එකට අපි images append කරපු i කියන value එක ඇවිල්ලාද තියෙන්නේ කියලා එහෙම value එකක් තියනවා නම් අපි ඒක මේ විදිහට variable එකකට දාගෙන තිනවා ඒ වගේම අපි ඒකේ file type එක බලාගෙන ඒකත් වෙනම මේ විදිහට variable එකකට assign කරගෙන තිනවා ඊට පස්සේ අපි මෙතනින් බලලා තින්නේ ඒ හදාගත්ත file extension එක අපි කලින් හදාගත්ත array එකේ තිබ්බ extension එකට සමානයිද කියලා බලාගෙන තියෙන එක ඒක හරි ගියොත් එහෙම අපි මෙතනින් image එකේ file types ටික add වෙන්න ඕන විදිහ දීලා තිනවා ඊට පස්සේ මෙතනින් අපේ image එකේ අලුත් location එක create කරගෙන ඒක වෙනම variable එකකට assign කරගෙන තිනවා ඊට පස්සේ අපි මේ move uploaded file කියන function එක පාවිච්චි කරලා අපේ image එකේ තිබ්බ temporary location එකෙන් අපේ අලුත් location එකට මේ විදිහට pass කරගෙන තිනවා ඊට පස්සේ අපි මෙතනින් කරගෙන තින්නේ අපි upload කරපු images ටික insert එකක් විදිහට යවලා තියෙන එක අපි මෙතනදී update එකක් නැතුව insert එකක් පාවිච්චි කරන්නේ කලින් අපි images තිබ්බේවා delete කරගත්ත හින්දා ඊට පස්සේ අපි මෙතනදී අපේ file types මේ කියලා තියෙන විදිහට තිබ්බ නැත්තම් මෙතනින් අපි echo එකක් දීලා දිනවා invalid image type කියලා ඊට පස්සේ අපේ images count එක 3ට වඩා වැඩි හරි 0ට වඩා අඩුයි හරි නම් මෙතනින් echo එකක් දීලා දිනවා invalid image count කියලා මේ විදිහට තමයි අපේ product එකක් update වෙන process එක සිද්ධ වෙන්නේ